හය ශ්‍රේණියේ ඉගෙන ගන්න දූදරුවන්ට pupils textbook එකේ unit 4 පාඩම් මාලාවේ 35 වෙනි පිටුව 34 35 36 යන පිටු තමයි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නේ බලමු පළමුවෙන්ම තියෙන activity එක vocabulary activity 1 fill in the blanks with his then පුරවන්නලු with සමග this that these those this කියන එකයි that කියන එකයි these කියන එකයි those කියන එකයි ඒ හතරෙන් his and පුරවන්නලු this කියන එක භාවිතා කරන්නේ ළඟ තිබෙන දෙයක් හැඳින්වීමට this is a bag මේක බෑග් එකක් this is a car මේක කාර් එකක් this is a pen මේක පෑනක් යන আদি වශයෙන් that කියන එක භාවිතා කරන්නේ දුර තිබෙන දෙයක් හඳුන්වන්න that is a tree අරක ගසක් That is a star, අරක තාරකාවක්. That is a dog, අර බල්ලෙක් යන আদি වශයෙන්. These සහ those භාවිතා කරන්නේ these කියන්නේ this කියන එකේ බහුවචනය. Those කියන්නේ that කියන එකේ බහුවචනය. එහෙනම් අපි these බලමු. This is a book කියන්නේ මේක පොතක්. These are books කියන්නේ මේවා පොත්. This is a tree කියන්නේ මේක ගසක්. These are trees කියන්නේ මේවා ගස්. ඒ ආකාරයෙන් භාවිතා වෙනවා කලින් පාඩමේදී මේවා පැහැදිලිව කියා දීලා ඇති. That is a tree කියන්නේ අරක ගසක්. Those are trees කියන්නේ අරවා ගස්. That is a house කියන්නේ අරක නිවසක්. Those are houses කියන්නේ අරවා නිවෙස්. ඒ අරවා ගෙවල්. හොඳයි එහෙමනම් පහත තිබෙන හිස්සෙන් පුරවන්න පුළුවන්ද කියලා බලමු. Here පළවෙනි එක here මෙන්න are my pens මගේ පෑන් ගැන කියන්නේ මෙන්නලු මෙන්න කියලා කියන්නේ ළඟ තිබෙන දෙයක් ගැන කියනකොට ආ තිබෙනවා නම් බහුවචනයි ළඟ තිබෙන දෙයක් බහුවචනෙන් පෙන්눔 කරන්න තමයි තියෙන්නේ නං උදාහරණයක් පළවෙනි එක විතරක් කියනවා here these are my pens these තමයි පළවෙනි එකට එන්නේ ඊතුරු ටික මම කියන්නේ නැහැ උදව්වක් විතරක් කරනවා look බලන්න Boy is running fast. Pirimilamaya duwanawa vegin. Pirimilamaya duwanawa vegin. Pirimilamaya vegen duwanawa kiyuwama duwana kenek aetha inna kenek gana tamai katha karanne. Ehemanam duwanne langa indan duwanna baha ne. Aetha tamai duwanne. Ehemanam eka pirimilamayek gana tamai katha karanne mokada boy is kiyalai tibenne. Boy is කියලා තිබෙනවා ඒක වචනයයි ඈතට යන කෙනෙක් ගැනයි කතා කරන්නේ එහෙමනම් ගැළපෙන වචනය සොයන්න තුන්වෙනි එක girls are playing in the playground ගැහණු ළමයි සෙල්ලම් කරනවා පිට්ටනියේ දැන් අපි මේ මොහොතේ ඉන්නේ පිට්ටනියක නෙවෙයි කියලා ඕන හිතන්න මේ මොහොතේ ඉන්නේ පිට්ටනියක නෙවෙයි කියලා ඕන හිතන්න එතකොට girls are playing in the playground ඈත ඉන්න ගැහණු ළමයි ටිකක් ගැන කියන්නේ girls ගැහණු ළමයි playing සෙල්ලම් කරමින් ඉන්නවා in the playground ඈත සිටින ගැහණු ළමයි ටිකක් තමයි ගැන ඈත සිටින ගැහණු ළමයි ටිකක් පිළිබඳව තමයි කතා කරන්නේ බහුවචනයි ඈත සිටින්නේ is my country මගේ රටයි කියනවා නම් ඈත තිබෙන දෙයකට අපි කියන්නේ නැහැ අපි මේ රටේම ඉඳගෙන තමයි කියන්නේ මේ රට කාගේද කියලා එහෙනම් ගැළපෙන වචනය is වලින් තියෙන්නේ ඒකවචනයි ළඟ තිබෙන දෙයක් ඒකවචනයෙන් ප්‍රකාශ කරන්නේ stars are bright තාරකාවල් දීප්තිමත් තාරකාවල් සාමාන්‍යයෙන් ළඟ තිබෙන දේවල් නෙවෙයි ඈත තිබෙන දේවල් ඈත තිබෙන බහුවචන ඈත තිබෙන බහුවචනයක් නැවතත් මෙම උදාහරණ පෙළ ප්‍රශ්න පෙළ ගැන උත්තර here ළඟ තිබෙන දෙයක් බහුවචනේ දෙවෙනි එක දුර දුවන කෙනෙක් ඒකවචනේ ඊළඟට තුන්වෙනි එක දුර සෙල්ලම් කරන කට්ටියක් බහුවචනේ ළඟ තිබෙන දෙයක් ඒකවචනේ අන්තිම එක දුර තිබෙන දේවල් බහුවචනේ මෙන්න මේ ආකාරයෙන් තමයි එම කොටස විස්තර කරන්නේ activity 3 බලන්න list the objects in this untidy living room list the objects ලයිස්තුගත කරන්නලු the objects දේවල් in this මෙම untidy living room අපිරිවෙලට තියෙන සාලේ living room කියන්නේ සාලය living room එකේ සාලේ
අපිලිවෙලට තිබෙන මේ සාලෙ තිබෙන දේවල් ඔබ්ජෙක්ට්ස් කියන්නේ දේවල් ලිස්ට් ලයිස්තුවක් හදන්නලු කිහිපයක් පමණක් මම මෙහි ඇතුළත් කරනවා ඩෝල් බෝනික්කා ලැප්ටොප් ලැප්ටොප් එක පිලෝ කොට්ටය අම්බ්‍රෙල්ලා කුඩය ටෝයිකා සෙල්ලම් කාර් එක බ්‍රෂ් බ්‍රෂ් එක ටීපොට් තේ පෝච්චිය තවත් තිබෙනවා කිහිපයක් පමණ ඇතුළත් කරේ ළමයි මේවා හොයලා ලියන්න ඕනේ රයිට් සම් ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියන්න උපදෙස් ටිකක් ටු මේක් ඉට් ටයිඩි ලියන්නලු සම් ඉන්ස්ට්‍රක්ෂන් උපදෙස් ටිකක් ටු මේක් පත් කරන්න ඉට් ඒක ටයිඩි පිළිවෙලට කීප් ද ටීපොට් ඉන් ද කිචන් තබන්න තේ පෝච්චිය ඉන් ද කිචන් කුස්සියේ කීප් ද පිලෝ ඉන් ද රූම් තබන්න කොට්ටය ඉන් ද රූම් කාමරේ Keep the laptop in the room. Tabanna laptop eka in the room kamare. Keep the toy car in the cupboard. Tabannalu sellam car eka in the cupboard cupboard eke. Keep the glass in the kitchen. Tabannalu viduruwa kussiye. Mena me aakare waakya tikak tamai obata sakas karanna tibenne. Keep kiyanne tabanna. Meka vidhanayak dena aakare weki mewa eveni avasthawal waladi විධානයක් ලෙස ඉල්ලීමක් ලෙස වැකිය ප්‍රකාශ කරනකොට ක්‍රියාව මුලට එනවා ඒ නිසා තමයි keep කියන එක මුලට ආවේ ඊට පසුව object එක ඒ කියන්නේ කර්මය ඊට පස්සේ ස්ථානය ක්‍රියාව කර්මය ස්ථානේන වාක්‍ය බලන්න නැවත වරක් keep කියන්නේ ක්‍රියාව the teapot කියන්නේ කර්මය in the kitchen කියන්නේ ස්ථානේ ක්‍රියාවයි කර්මයයි ස්ථානයයි භාවිතා කරලා තවත් වාක්‍ය සාදන්න පුළුවන් එහෙමනම් ඊළඟ කොටස බලමු දයාරි සහ දයාරා කියන එක අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඊළඟ කියවීමේ පාඩමේදී. දයාරිස් කියන්නේ තිබෙනවා සිටිනවා, දයාරා කියන්නේ තිබෙනවා සිටිනවා. දයා ඉස් ඒකවචනයි, දයාරා බහුවචනයි. නැවතත් එම කොටස. දයාරිස් කියන්නේ තිබෙනවා සිටිනවා, දයාරා කියන්නේ තිබෙනවා සිටිනවා. දයාරිස් ඒකවචන සඳහා, දයාරා බහුවචන සඳහා. පළවෙනි උදාහරණය. දයා ඉස් බෑග් ඉන් ද රූම් තිබෙනවා බෑගයක් කාමරේ. There is a book on the table. තිබෙනවා පොතක් මේසේ උඩ. There is a flower on the desk. තිබෙනවා මලක් ඩෙස් එක උඩ. There is a fan on the table. තිබෙනවා ෆෑන් එකක් මේසේ උඩ. මෙන්න මේ ආකාරයෙන් ඒකවචනයෙන් තිබෙන දේවල් ගැන හඳුන්වන්න පුළුවන්. දෙවෙනි කොටස. There are books on the table. තිබෙනවා පොත් මේසේ උඩ. There are bags on the desk. තිබෙනවා bags desk මත. There are people at the bus stand. ඉන්නවා මිනිස්සු බස් නැවතුම්පලේ. There are clothes on the line. තිබෙනවා ඇඳුම් වැලේ. රෙදි වැලේ ඇඳුම් තිබෙනවලු. එහෙමනම් there is භාවිතා කරලා තියෙන්නේ ඒකවචනයෙන් යම් යම් දේවල් හඳුන්වන්න. There are භාවිතා කරලා තියෙන්නේ බහුවචනයෙන් යම් යම් දේවල් තිබෙන ස්ථාන ගැන කියන්න. මෙම වාක්‍යයත් සාධන එක්තරා රටාවක් තිබෙනවා. මෙවැනි වාක්‍යවල දෙයාරිස් හෝ දෙයාරා මුලට දානවා. ඒකේ තේරුම තිබෙනවා හෝ සිටිනවා. ඊට පස්සේ අපි කියන්නේ තිබෙන්නේ කුමක්ද කියා හෝ සිටින්නේ කවුද කියා. ඊට පස්සේ දාන්නේ ස්ථානය. බලන්න පළවෙනි වාක්‍ය දෙයාරිස් කියලා කියන්නේ තිබෙනවා. A bag තිබෙන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ in the room කියන්නේ ස්ථානය. ඒක තවත් වාක්‍ය රටාවක් ඉදිරියේදී මේ පාඩම විස්තරාත්මකව කෙරෙනවා. මේ කෙටියෙන් තමයි සඳහන් කරන්නේ. අපි හැමනම් කියවීමේ පාඩම බලමු. Read and write. Activity 4. I'm Pathum. මම Pathum. My class is grade 6E. My class මගේ පන්තිය is grade 6E. 6E ශ්‍රේණිය. There are ඉන්නවා 30 children. ළමයි 30ක් in my class මගේ පන්තියේ. The classroom is not big. පන්ති කාමරය ලොකු නැහැ. It is beautiful. ඒක ලස්සනයි. The walls are pink. බිත්ති රෝස පාටයි. There are තිබෙනවා lots of ගොඩාක් colorful pictures පාට පාට පින්තූර and charts සහ charts තියෙනවා. charts කියන්නේ අර බිත්ති වල ගුරුවරුන් පන්ති කාමරේ ගහනවා රූප සටහන් ඒවා. ඒවට කියනවා charts කියලා. There is a big blackboard. තිබෙනවා ලොකු blackboard එකක් and a teacher's table guruwaryaage mese guru mese the decks are yellow decks kaha paata in color varne and there is a steel cupboard there is tibenawa
A steel cupboard. වානේ කබඩ් එකක්. In the corner of the room, කාමරයේ කොනක මුල්ලක, there is a wooden desk. තිබෙනවා ලී වලින් හදපු desk එකක්. To keep books. තබන්න පොත්. පොත් තැබීමට කාමරයේ මුල්ලක තියෙනවා desk එකක්. The desk is next to the cupboard. Desk එක තියෙන්නේ next to the cupboard. කබඩ් එකට එහායින්. Next to කියලා කියන්නේ එහායින්. There is no ceiling fan. There is no නැහැ. There is වලට no එකතු කරාම නැහැ කියන අර්ථය එන්නේ. Ceiling fan. Ceiling fan එකක් නැතිලු. But there are two big windows. නමුත් තිබෙනවාලු two big windows. ලොකු windows දෙකක් තියෙනවලු. ලොකු කවුළු දෙකක් තිබෙනවාලු. එහෙමනම් මේ පාඩම කියවලා පහත සඳහන් ප්‍රශ්න වලට තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. Who describes the classroom? කවුද විස්තර කරන්නේ පන්ති කාමරය? උඩින්ම නම තිබෙනවා. Who describes the classroom? කවුද විස්තර කරන්නේ පන්ති කාමරය? I'm පැතුම් කියලා පටන් ගන්න. කවුද එහෙනම් විස්තර කරන්නේ? පැතුම්. How many children are there in the classroom? කොපමණ ළමයි ඉන්නවාද පන්ති කාමරේ? How many children? කොපමණ ළමයි are there ඉන්නවද in the classroom? බලන්න පළවෙනි වාක්‍යයේ අවසාන වාක්‍යය. There are 30 children in my classroom. මොකක්ද අර්ථය? ඉන්නවලු ළමයි 30ක් මගේ පන්ති. Is it a big classroom? ඒක ලොකු classroom එකක්ලු. ඒක ලොකු classroom එකක්ද කියලා අහනවා. දෙවෙනි පේළියේ තියෙනවා උත්තරේ. The classroom is not big. Classroom එක ලොකු නැතිලු. එහෙමනම් ඒක ලොකු classroom එකක්ද? නෑ. හතරවෙනි ප්‍රශ්නය list the objects in the classroom. Classroom එකේ තියෙන objects ටික දේවල් ටික ලයිස්තුගත කරන්නලු. මොනවද බලන්නේ classroom එකේ තියෙන්නේ? සාමාන්‍ය පන්ති කාමරයක තිබෙන දේවල් පාඩම විස්තර කරද්දී මම කිව්වා ඒ ටික ලයිස්තුගත කරන්නයි තිබෙන්නේ. What words are used? මොන වචනද භාවිතා කරන්නේ? To describe the following objects. පහත සඳහන් objects විස්තර කරන්න. What words are used? මොන වචනද භාවිතා කරන්නේ? To describe විස්තර කරන්නට the following objects පහත සඳහන් දේවල් in the classroom පන්ති කාමරේ උදාහරණ example colorful pictures පාට පාට පින්තූර ඒ කියන්නේ මේ පින්තූර කියන වචනය විස්තර කරන්න භාවිතා කරන ලද වචනය කුමක්ද කියලා අහන්නේ නාම පද විස්තර කරලා තියෙන්නේ මේ නාම පදයක් විස්තර කරන්න භාවිතා කරන නාම විශේෂණ Pictures කියන වචනය විස්තර කරන්න භාවිතා කරන ලද නාම විශේෂණය තමයි colorful. එමනම් blackboard විස්තර කරන්න භාවිතා කරපු වචනය බලන්න. තුන්වෙනි පේළිය අවසානයේ තියෙනවා big blackboard. Big කියන වචනේ big blackboard තදරතු පාටින් දාලා තියෙනවා. එමනම් table table මොකද්ද කියලා තියෙනවා. Teacher's table. Cupboard cupboard ඉදිරියෙන් තියෙනවා නාම විශේෂණයක්. Desk desk ඉදිරියෙන් තියෙනවා නාම විශේෂණයක් fan fan ඉදිරියෙන් තියෙනවා නාම විශේෂණයක් මේ අදාළ නාම විශේෂණ ටික adjectives ටික හොයලා ලියන්න තිබෙන්නේ එහෙමනම් ඉතිරි පාඩම ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මෙම වීඩියෝව පහල තියෙන subscribe කියන බටන් එක touch කරන්න මේ subscribe කරාම තමයි ඔබලාට ඉදිරි පාඩම් ටික ලැබෙන්නේ